පාදක පන්දියවන්න කියන්නේ කඩලු මිලදී ගන්න පන්දියවන්න කියලා තමයි පහුගිය කාලේ ක්‍රිකට් ප්‍රවීණයෝ කිව්වේ. එහෙම කියන්නේ හේතුව තමයි ගොඩක් වෙලාවට පාදක පන්දියවන්නන් හමුවේ ප්‍රතිකරුවන් ලකුණු ලබා ගන්න උත්සාහ කිරීම. පාදක පන්දියවන්න ප්‍රහාරයකට ලක් වෙලා කඩලු දවා ගන්න අවස්ථා වැඩි වශයෙන් අතීතයේ දැක්ක නිසා තමයි මේ කතාව කියුනේ. හැබැයි දැන් තත්ත්වය ටිකක් වෙනස්. දැන් සීමිත පන්දු ආර තරඟවල බලද්දී පෙරමුණ අරගෙන ඉන්න බොහොමයක් පන්දියවන්න පාදක පන්දියවන්න. ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් ජනප්‍රිය T20 තරඟ රටාව ගත්තත් මේ වෙද්දි ශ්‍රේණිගත කිරීමල මුල් ස්ථාන බොහොමයක් වින් වෙලා තියෙන පාදක පන්දියවන්නන්ට. ශ්‍රී ලංකාවේ වනිදු හසරංග දකුණු අප්‍රිකාවේ සම්චේ එංගලන්තයේ අදිල් රෂීඩ් ඕස්ට්‍රේලියාවේ සම්පා අෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් පාකිස්තානයේ සහබ් ඛාන් වගේ පන්දියවන්න ගණනාවක් පාදක පන්දියවන්න විදිහට තමයි T20 ශ්‍රේණිගත කිරීමල ඉස්සරහින් ඉන්නේ. මේ අතරින් T20 ලෝකුස්ලානේ වැඩිම කඩුලු ලබා ගන්න සමත් වෙන්නේ දැන් අංක 1 T20 පන්දියවන්න විදිහට ලෝකයේම හඳුන්වන වනිදු හසරංග. හසරංග පන්දියවන්නෙක් විදිහට මේ දවස්වල ඉහළම රිද්මයක ඉන්නවා කියන දේ අපිට ඩුබායි T10 තරගාවලියේ හොඳින්ම දකින්න තියෙනවා. වනිදු පන්දු අතරගත්තට පස්සේ තරඟ වෙනස් කරන විදිය හරි අපූර්වයි. තමන්ට ලැබෙන පන්දු 12දී තරඟයේ තීරණය වෙනස් කරන්න වනිදු තරඟ ගණනාවකම සමත් වෙනවා. වනිදු පන්දු අතර ගනිද්දිම ගේම් එක චේන්ජ් වෙන පන්දු ආරේ ඒක වෙන්න පුළුවන් කියලා ප්‍රවීණ විචාරකයන් කියද්දී ලාංකිකයන් විදිහට දැනෙන සතුටත් කියලා නිම කරන්න බෑ. තරගවලියේ තරඟ 21ක් අවසන් වෙද්දී කඩුලාබින් අතරේ පළවෙනි තැන ඉන්නේ වනිදු. වනිදු තරඟ 7කදී මේ වෙද්දී කඩුලු 13ක් දවා ගන්න සමත් වෙලා තියෙන්නේ කඩුල්ලකට ලකුණු 8.46ක සාමාන්‍යයක් එක්ක. ඒ වගේම වනිදුට එරෙහිව ප්‍රතිකරුව ලබාගෙන තියෙන්නේ පන්දු ආරයකට ලකුණු 8.46ක් විතරයි. කඩුලාබින් අතරේ දෙවෙනි තැන ඉන්නේ මර්චන්ටි ලැංගේ. ලැංගේ තරඟ 7කදී කඩුලු 10ක් දවාගෙන තියෙන්නේ කඩුල්ලකට ලකුණු 14ක සාමාන්‍යයකුත් පන්දු ආරයකට ලකුණු 12.5ක සාමාන්‍යයකුත් එක්ක. පන්දුවන අතරේ තුන්වෙනි තැන ඉන්නේ ජේම්ස් ෆෝක්නර්. ඒ කඩුලු 8ක් දවාගෙන ෆෝක්නර්ට එරෙහිව ප්‍රතිකරු පන්දු ආරයකට ලකුණු 9ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ෆෝක්නර්ගේ කඩුලු සාමාන්‍ය සටහන් වෙන්නේ 13ක් විදිහට. කඩුලු 4ක් දවාගෙන ඉසුරු උදාන පන්දුවන අතරේ 19 වෙනි තැන ඉන්නේ. උදානට එරෙහිව ප්‍රතිකරු පන්දු ආරයකට ලකුණු 11ක් ලබාගෙන තියෙනවා. වගේම උදානගේ කඩුල්ලක ලකුණු සාමාන්‍ය විදිහට සටහන් වෙන්නේ ලකුණු 38ක්. මේ විදිහට බලද්දී වනිදුත් අනිත් පන්දුවන්නොත් අතරේ තියෙන පරතරය පැහැදිලි. ඉතින් මේ තරගාවලියේ වගේම ඉදිරි තරගාවලි වලත් ඉහළ දක්ෂතා පෙන්නලා අංක 1 පන්දුවන්න විදිහට වැඩි කාලයක් වනිදුට ඉන්න හැකියාව ලැබෙන්න කියන දේ තමයි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ විදිහට අපේ පැතුම. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දී සපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.